Care a fost insurance? Pudurile sunt la mine. අදෝදෑසනින් අවසන් වූ ගෙවුණු පැය 24ක කාලය තුළ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 352 දෙනාගෙන් 112 දෙනෙකුම වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම් ප්‍රදේශයෙන් දිවයින ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වුණු අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 56ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 දෙනෙකුත්, නුවරළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකුත්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 24 දෙනෙකුත් ගත වූ දිනයේදී හඳුනා ගැනුණා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගියේ ඊයේ වාර්තා වුණු COVID මරණ 7ද සමගින්. ඔවුන් කුරුණෑගල, අනුරාධපුර, පන්නිපිටිය, රුග්ගහවිල, දෙමළගම, කොළඹ පහ සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් ලෙසයි වාර්තා වන්නේ. රෝගීන් වැඩි වෙනකොට ළඟම ආශ්‍රිතයින් සංඛ්‍යාවත් වැඩි වෙනවා. ළඟම ආශ්‍රිතයින් සංඛ්‍යාව වැඩි වෙනකොට ඒ අයට කරන PCR පරීක්ෂණ සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඒ අය අතුරින් බොහෝ වෙලාවට හමුවන රෝගීන් සංඛ්‍යාවත් වැඩි වෙනවා. මේකට අමතරව වෙනමම අපි පරීක්ෂණ මේ කරනවා අහඹුව තෝරාගත්ත. එවැනි ප්‍රදේශවල කරනකොට අපි 100ක් කරොත් සමහරට 1ක් 2ක් පොසිටිව් වෙනවා. අපි 200ක් කරත් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ අර 1-2ම තමා හමුවන්නේ. මොකද ඒ ප්‍රදේශයේ ඉන්නේ ඒ සංඛ්‍යාව පමණක් නිසා. මේ අතර ඊයේ දිනේදී මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 10421ක්. මෙරට එන්නත් කරන වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව සිදුමින් පවතින අතර ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයන් 24374 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කොවිඩ් එන්නත් ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 466350ක් දක්වා ඉහළ ගියා. මේ අතර මෙරට පවතින COVID-19 තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය පැය 24 කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පුද්ගලින් 5 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති සංඛ්‍යාව 3261ක් පමණ වෙනවා. එය පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ. එවැගේම කොළඹ නගරය තුළත්, බස්නාහිර පළාත් තුළත්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පරීක්ෂා කිරීමේ මෙහෙයුම තවදුරටත් අද දිනේත් ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව කෝවිඩ් එන්නත ලබා දීමේ ශ්‍රී ලංකා පොලිසිය තුළ ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ඒ ආකාරයටම ක්‍රියාත්මක වනු ලබනවා. අද දිනේ පොලිස් නිලධාරීන් 24631 දෙනෙකුට පමණ කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම පොලිස් රෝහල්වල කාර්ය මණ්ඩලය වෙත මුලින්ම එය ලබා දුන්නා. වර්තමානයේ වන විට බස්නාහිර පළාතේ, ඒ වගේම අනිකුත් පළාත්වල ක්ෂේත්‍රීය රාජකාරී කරන පොලිස් නිලධාරීන් වෙත මෙම එන්නත ලබා දෙමින් පවතින. මේ අතර ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පෙරවරුවේ දිල්ලියේ රෝහලකදී කොවිඩ් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා.